අයිබවන් පක්ෂපාත ભેදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන්ම දැනගන්න තියෙන එකම තැන සිත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් මම යුගන්ති महजन सौख्य परीक्षक वरुण वृत्तीय क्रिया मार्ग हेट उदयसन हतायती हेट अवसन राजांगणे प्रदेश की हिपेयक सीमा इवतट एजब सामाजिक नेकस्य पालस दिनकुगे पक्ष सामाजिक अत्याहो सिकिरीमट कृत्याधिकारी मंडल अनुमेतिय नव राज्यक तुलिन जनतावट सहन रसक अगमेति कियाई पोतुजन पेरमुनु आंडुवक पत्तुनोत गोविया अनतुरे सजित गेन अनतुरु एंगवीमक मौबिम आरक्षा करने नम आर्थिकी शक्तिमत कले युतुई अनुरकियाई मध्यम सांस्कृतिक अरमुदले रुपयाल बिलियन 11ක मूल्य वंचावक ගැන කමිටු වාර්තාවකින් අගමැතිට තොරතුරු කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න පෙත්සමක් අදාළ ගොඩනැගිල්ලට සම්බන්ධ සියලු ලිපි ලේඛන නීතිපති ඉල්ලීම මත මහේස්ත්‍රාත් අධිකරණයට බාර දෙන්නේයි නගරාධිපතිට සහ ආණ්ඩුකාරවරයාට නියෝග දැන් දේශීය පුවත් मेरठ कोविड-19 वायरस पैतरी मत समक राजांगने प्रदेश आश्रित संचारक सीमा पैनवी मट सौख्य अंश कटयुत कला मेवन विट वायरस व्याप्त वीम पालनीय वीम हेतु राजांगने प्रदेश स्थान किहिपेक संचारक सीमा इवत करति बनवा मेतर कटलू किहिप्याक मूल कर गणिमेन वृत्तीय क्रियामारिके निरतवो महजन सौख्य परीक्षक वरुण हेट पेरवरु हताय तिहेसिट जले सेवे निरत वीमटाय तेरुणीय करति बेन्ने राजांगणीय प्रदेश पदंजी कंदकाडु पुनरुत्थापन मध्यस्थाने उपदेशक वरेकु कोविड-19 आसादित कुलेस हंदुनागनीमत समग एम प्रदेश संचरण कटियतु सीमा किरीमट सौख्यांश पसुकिय दोलस्वनदा पीव्र करनु लबुआ ए अनुव गम्मान दोलहाक हुदकला किरीमटाय सौख्यांश कटियतु कले कैसे वेतत एम प्रदेश कोविड वायरस व्याप्ति पालने क्रियमट सौख्य अंश पीवर गणीम समग सिरिमापुर याय एक गम्मान्यांगे संचरण सीमा लिहिल केरुना අයම් සීමාවන් ලිහිල් කිරීමක් අද දිනේ සිදු කරනු ලැබුවා මේ මාස 31 වෙනිදා වෙනකොටත් අපිට රෝගීන් හිමි වුණොත් ඉදිරියේදී රාජාංගන ප්‍රදේශයේ සම්පූර්ණ නිදහස් කරලා රාජාංගන ප්‍රදේශයේ නිදහස් කරගන්න අපිට ලැබෙයි කියලා විශ්වාස කරනවා ගැටලු කිහිපයක් මුල් කරගෙනමින් පසුගියදා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්widetilde වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා ඒ අද පෙරවරුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි 1897 ඇති කරන ලබ එම පනත විශාල ශක්්‍යතාවයන් තිබෙනා වගේම ඇතැම් ස්ථානවල යම් යම් ගැටලු තියෙනවා මොකද මේක කාලීන වෙනස් විය යුතු කාරණා පිළිබඳව එය අත් වශයෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තුව හරහා එම සංශෝධන ඇති කිරීම කෙරෙහි අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වුණා විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම මත මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවෙන් රෝග පාලනය කිරීමේ පනතේ 38 වන වගන්තියේ ප්‍රකාර පරීක්ෂක වරයෙකු ලෙස බලතල පවතින බවත් ඒ අනුව ඔහුට ඕනෑම ස්ථානයකට සාධාරණ වේලාවකදී ඇතුල් වීම උල්ලංඝනය වීමක් පරීක්ෂා කිරීම නඩුපැවරීම කිරීමට බලය ඇති බවත් ඔවුන් ඉතාම පැහැදිලිව මේ ස්ථානයේදී ප්‍රකාශ කරා. ඒ අනුව ඉදිරියේදී පරීක්ෂකවරයෙකු සතු බලතල ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙන නිසා මේ ආඥාපනත ප්‍රකාරව අපි බෝවෙන් රෝග පාලනය සඳහා ඉදිරියේදී පරීක්ෂකවරු ලෙස කටයුතු කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් කියන්නේ එක පවුලක් වගේ එකතු වෙලා වැඩ කරන තැනක්. එතෙන්දී කණ්ඩායම නායකත්වය දෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි. ඒ කණ්ඩායමේ අත්‍යවශ්‍ය සමාජිකෙක් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මාත්‍මයා කියන්නේ. ඒතොර අපි අද දවසේ එකඟතාවයකට ආවා. ඒ සියලුම කල්පයන් කිසිවක් උල්ලංඝනය නොවන පරිදි පවතින නීති රීති යටතේ නීතිපතිතුමාගේ උපදෙස් ඇවිල්ලා තියෙනවා ඒ සියල්ල සැලකිල්ලට අරගෙන නීති සංශෝධන කිසිවක් මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ නැතුව එකඟතාවයේ මත මේ කොවිඩ් පාලන කටයුතු සහ මැතිවරණයට අදාළේ නීති රීති සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මේ අතර ලොව පුරා කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්ත වීම හමුවේ රැකියා අහිමි වී ජෝදානයේ සිට වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අපි කියන්නේ අපේ ෆැක්ටරිය නම මේ වසා තමලා දැනට මාස 5ක් ගෙවිලා ඉවරයි අපිට වැටුපක් කිසිම මේ ආයතනයෙන් ගෙවන්නේ නැහැ
අපිට වේ දෙකයි කන්න දෙන්නේ එම්බසියෙන් අත ගෙන්නලා අපේ ප්‍රශ්න අපි කතා කරන්න ගියා කතා කරන්න ගිය වෙලාවේ ඒගොල්ලෝ ගැලවිල්ලට මොනවා හරි දෙයක් කියලා ගැලවෙන්න හැදුවේ ඒ වුණාට අපි එහෙම යන්න දුන්නේ නැහැ එයාලා කරේ මොකද්ද පොලිසියෙන් ගෙන්නලා අපට කඳුළු ගෑස් ගැහුවා 20කට වැඩි පිරිසක් දැනට රෝහල් ගත කරලා තියෙනවා තමයිට ගොඩක් අමාරුයි අපට මෙතන මැරෙන්න බැල කියන්නේ අපි ලංකාවට ගන්න ඉක්මනට අපට නැත්තම් මේ රටේ මැරෙන්න වෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියුක්ති සාමාන්‍ය අධිකාරී මංගල රන්දිනිය මහතාගෙන් විමසීමක් සිදු කළා ഘോഷණ වගේ නැත්තම් කලාකාරී ලෙස හැසිරීම නීති විරෝධී මේ රටවල් වල ඒක මැඩපවත්වන්න තමයි මේ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ නැතුව අපගේ තානාපති කාර්යාල නිලධාරීන්ගේ මෙහෙවීමක් හෝ ඉල්ලීමක් පරිදි සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි කොහොම වුණත් මේ පිරිසට අවශ්‍ය වියලි ආහාර සහ තනිප ආරක්ෂක උපකරණ විදේශ අනුමැති කාර්යාංශයේ උපදෙස් මත ප්‍රතිපාදන වෙන් කරලා ලබා දීලා තියෙනවා ඉදිරියටත් ලබා දෙනවා මේ පිරිස ඉදිරියේදී ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා 2016 සිට 2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් පිළිබඳව සොයා බැලීමට අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කළ කමිටුවේ වාර්තාව අද අක්‍රමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවා 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අද අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් වර්ෂණය කිරීමට පත් කළ කමිටු වාර්තාව මගින් අදාළ කාල සීමාව තුළ අරමුදලේ බරපතල මුදල් අවභාවිතයක් සිදු වේ ඇති බව තහවුරු වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ ඒ අනුවම කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් අරමුදලේ ඩොලර් ගිණුමිනුත් මුදල් අවභාවිතා කර ඇති බවටත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුමැතියකින් තොරව රුපියල් මිලියන 400ක් නිදහස් කර ඇති බවටත් 2019 වසරේ අනුමැතියකින් තොරව කළ වියදම් අනුමැතියට වර්ෂාවසානයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වා ඇති බවටත් මහ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25ක් පවත්වාගෙන ගොස් ඇති බවටත් විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල ගිණුම් දෝෂ පවතින බවටත් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මිලදී ගැනීම සිදු වී ඇති බවටත් අවිධිමත් බඳවා ගැනීම සිදු වී ඇති බවට අදාළ වාර්තාවේ තොරතුරු ඇතුළත් වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කුරුණෑකල පිහිට ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑකල නගරාධිපති තුෂාර සංජීව මහතා අත්අඩංගුවටගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අද දින අභ්‍යාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා ඒ ජාතික ජනබලවේගයේ කුරුණෑකල දිස්ත්‍රික් අපේක්ෂක නමල් කරුණාරත්න මහතා විසින් 13 වන සියවසට අයත් කුරුණෑගල නගරයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාව තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලකින්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර මහා සංඝරත්නයද මෙම සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනු ලැබුවා. මෙලෙස විවිධ පාර්ශ්වවලින් එල්ල වූ දැඩි විරෝධය මැද මේ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙන්රත් දිසානායක මහතා ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කටයුතු කළා. අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඊට අදාළ වාර්තාව එම කමිටුව විසින් පසුගිය 22 වෙනිදා අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා. මේ අතර කුරුණෑගල ඓතිහාසික බුවනික රාජසභා මණ්ඩපයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගකිව යුත්තන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකෙක් වන නාමල් කරුණාරත්න මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළා. බැලු බැල් මටත් ඕනම කෙනෙකුට පෙනෙනවා මේක පෞරාණික ස්ථානයක් කියලා. හැබැයි දැන් මේ වෙනකොට ඒ අපරාධ කරුවෝ ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ පෙනීඳලා කියලා තියෙනවා නගරාධිපතිවරයා මේ වැඩේ කළයි කියලා. එතකොට මහරය හඳපානි නිදාම් තියෙන තැනක් ඇයි කඩන්නේ? එවනම් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණිකින් තොරව පොලිසිය අධීක්ෂණිකින් තොරව එහෙම කරන්න බෑ. අවසරයක් තිබුණා උනා. හැබැයි අවසරයක් නැතුව තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එහෙනම් යුද්ධය අවසන් කරපු නායකයා විදිහට මහින්ද මහත්තයාට අපි ගරු කිරීමක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. නමුත් කිසිසේත්ම මේ ක්‍රියාවලිය අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මේ අපරාධ කරුවෝ අත්අඩංගුවටලගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මේ අතර විනාශ කර ඇති කුරුණෑගල වුණික රාජසභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නීතිපති
නීතිවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවී සඳහන් කළේ කුරුණෑගල නගරයේ බුවනෙක කෝටලයේ වශයෙන් පවත්වාගෙන ගොස් ඇති කුරුණෑගල රාජධානි සමයේ රාජසභා මණ්ඩපයේ වශයෙන් සැලකෙන ස්මාරකය හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත ඉල්ලීම් කිහිපයක් සිදු කිරීමට ජේෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙකු අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා ඒ අනුව ගරු නීතිපතිතුමාගේ ඉල්ලීම් ප්‍රකාරව කුරුණෑගල ගරු මහේස්ත්‍රාත්වරයා විසින් කුරුණෑගල නගරාධිපති වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බුවනෙක හෝටලයේ වශයෙන් දැක්වෙන ගොඩනැගිල්ලේ කටයුතු වලට අදාළ සියලුම ලිපිගොම් අද දිනම අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයේ භාරයට පත් කරන ලෙසයි. ගරු නීතිපතිවරයා විසින් නම් කරන ලද ලිපිගොනු 10ක් එහි ඇතුළත් වෙනවා. තවද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත ගරු නීතිපතිවරයාගේ ඉල්ලීම් පරිදි ගරු අධිකරණයේ විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වයඹ නගර සංවර්ධන කමිටු රැස්වීම වලට අදාළ ලිපිගොනු සහ අදාළ කමිටු රැස්වීම සටහන් අද දිනම අධිකරණයේ භාරයට පත් කරන ලෙසයි. වාරිපොල බන්ධනාකාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයෙකු රැඳවියන්ට භද්‍රව්‍ය සැපීමේ චෝදනාව හේතුවෙන් වැඩ තහනමකට ලක් කර තිබෙනවා. මේ අතර විශ්ව මත්ද්‍රව්‍ය පිළිබඳව සහ මත්ද්‍රව්‍ය චාවරම්කරුවන් අපරාධ කල්ලි සමාජිකයන් නීති විරෝධීව උපයාගත් වත්කම් පිළිබඳව තොරතුරු දැනුම් දීමට හඳුන්වා දුන් 19.97 සහ 19.17 යන දුරකථන අංක අද සිට ක්‍රියාත්මකව පවතින බව පොලිසිය පවසනවා. බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේද ඇස්වලට වැලි ගසා නීති විරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර රැඳවියන් අතටපත් වීම සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුවේදී දැඩි ලෙස කතාබහට ලක් වුණා. මෙලෙස බන්ධනාගාර රැඳවියන් වෙත නීති විරෝධී ද්‍රව්‍ය ලබා දීමේ ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු අද උදැසන වැලිකඩ බන්ධනාගාරයේ අසලදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරු විසින් වැලිකඩ බන්ධනාගාරයේ වෙත නීති විරෝධී ද්‍රව්‍ය සූක්ෂම ලෙස විසිකිරීමට සැලසුම් කර ඇති අතර අදාළ සැකකරු විසින් එලෙස වැලිකඩ බන්ධනාගාරයේ වෙත විසිකිරීම සඳහා සකස් කරන ලද පාර්සලයක තිබී ජංගම දුරකථන සහ ජංගම දුරකථන චාර්ජර් මෙන්ම හෙරොයින් දුම්කොළ ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය තොගයක්ද හමු වී තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරිය නිරතව සිටියදී හෙරොයින් ජාවාරමේ නිරත වූ බව කියන බන්ධනාගාර සැරයෙන්වරයෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාෂයේ ඊයේ සමත්ව තිබෙනවා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්කොඩ තාරක නැමැති පාතාලකල්ලි සමාජිකයා බන්ධනාගාරය ගතව සිටින සමයේදී ඔහු සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇති මෙම බන්ධනාගාර නිලධාරීවරයා සිය රාජකාරිය නිල ඇඳුමින් මද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. දැනට බන්ධනාගාර ගතව සිටින කොස්කොඩ තාරකගේ සමීපතමයෙකු වන දොඩම්පේ කම්කානම්ලාගේ රොහන් ප්‍රදීප් නොහොත් කළුමල්ලි යන සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මෙම බන්ධනාගාර සැරයන්වරයා අත්අඩංගුවටගත් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ග්‍රෑන්ඩ් පාස් පොලිසියට ලද තොරතුරක් මත අද උදෑසන සිදු කරන ලද වැටලීමකදී අපරාධ 21ක් සහ වරෙන්තු 12ක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද රන් ආභරණ ඇතුළු භාණ්ඩ තොගයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීමකදී අද අලුයම කුරුණෑගල නිකදළුපොත ප්‍රදේශයේදී පෑලියෙකුට සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කණ්ඩායමේ සමාජිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී ඔහුගේ නිවසේ පිටුපස වළදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක්, මැගසීන් එකක් හා පතරොම් 22ක් සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මල්වත්තේ මංජු නැමැත්තාගේ ගෝලියෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. දැනට අනාවරණය කරගෙන තියෙන තොරතුරු අනුව සංවිධානාත්මක අපරාධ කල්ලියක අපරාධ සඳහා භාවිත කළ අවියක් බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම එම කල්ලියේ අපරාධ සඳහා භාවිත කිරීමේ අරමුණෙන් වැල්ලෝ ප්‍රදේශයේ සංවාති බේදී තමයි ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද විමර්ශනයකින් පසුව මේ අවිය සොයා ගැනීමට කටයුතු කරේ. යනවා වැඩ බලන පොලිස්පතිතුමා විසින් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීම සඳහා නියම කර තිබෙනවා. මීට පෙර සොයාගත් අවි සමග සම්බන්ධ තියෙනවාද එම අපරාධ කල්ලිත් එක්ක මේ අවිය භාවිත කරන කල්ලිය සම්බන්ධයක් තියෙනවාද, ඔවුන් කළ අපරාධ මොනවාද, ඒ වගේම ඒ අපරාධ හරහා උපයාගත් දේපල තියෙනවාද කියන කාරණා පිළිබඳව නව ඒකකයේ හරහා මේ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සැකකරු සහ භාණ්ඩ බාර දීමට නියෝග කරලා තියෙන්නේ.
මෙතර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන මාකන්දුරේ මදුෂ් අතරංගුවට පත් වීමට පෙර ඩුබාහිදී පැවති සාදිය සඳහාත සහභාගී වූ බව කියන අයෙක් ලෙස තොරතුරු අනාවරණය වූ සැකකරුවෙකු ඊයේ කෙසල්වත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අතරංගුවටගෙන තිබෙනවා අතරංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක්ද සොයාගෙන තිබෙනවා මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ සමාජිකයෙකු බවයි පොලිසිය පවසන්නේ පාතාලයේ සහ මද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව රජය දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එය අද කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් පැවති ජන හමු මාලාව සඳහා එක් වෙමින් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක්ුණා. ඒ අනුව බත්තරමුල්ල ප්‍රදේශයේ ජන හමු සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. තලවතුගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දැන් අපි මේ කුඩු ඉහළ මට්ටම ඔක්කොම අල්ලගෙන යනවානේ. පාතාලයේ කුඩු දෙකම ඒක දැන් බම්බලට ගියාම බයලතු කතා කරනවා. ඉතින් අපි හැමතිස්සෙම කියනවා මේ තොරතුරු එවන්න. ඒකට අපිට ගමේ මට්ටමින් අල්ලවන්න පුළුවන්. එනවා මේ නම්බරය ගන්න තියෙනවානේ. ඒකට දැනුම් දෙන්න. इन अनतरव जनाधिपति वरा नुगेकोट प्रदेश पवते जन हमुक संधाद सहभागी वुना अत्तरिय प्रदेश पवते जन हमु संधा सहभागी वु जनाधिपति वरा एहे सिटी जनताव महत् हरसरिन युतव पेलिकनु लबुआ නව ආණ්ඩුවක් පිහිටවමින් ජනතාවට සහනිර්වසක් ලබා දීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ පන්දල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මෙවර මහමෙතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් පන්දල ප්‍රදේශයේ පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඊළඟ ආණ්ඩුවෙන් අපි අනිවාර්යයෙන්ම 100%ක් ජනතාවට නල ජලය පිරිසිදු ජලය බීමට සපයනවායි කියලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. පාර හැදෙන්න ඕන, විදුලිය දෙන්න ඕන, දුරකථන පහසුකම් දෙන්න ඕන, ඒ වගේම ජලය පහසුකම් ලැබෙන්න ඕන. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. මැතිවරණ ඉවරුණ ගමන් සියලු පාරදානින්ට ආරක්ෂා දෙනවා. අනු ආදායම් ලැබී පෞල් සඳහා රැකියාව බැගින් රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලත් අපි අනිවාර්යයෙන්ම දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. භුක්තිය පුහුණු අවස්ථා වැඩි කරලා තමන්ගේ දෑතට ශක්තියක් කරන් දීලා තමන්ගේ ස්වයන් රැකියා හා පිටරට රැකියා ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම වැඩපිළිවෙලකට අපි මැදිහත් වෙනවායි කියන එක තමුන්වන්සේ මතක් කරන්න ඕන. විශ්වවිද්‍යාලවලට ඇතුල් කර ගැනීමේ සංඛ්‍යාව වැඩි කරන්න, උගතුන් බුද්ධිමතුන් වැඩි කරන්න, පියවර ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාවලියක්ම අපි ගන්නවා. මේ පාරත් මෙඩිසින් වලට ළමයි ඇතුළත් කර ගැනීමේදී වැඩිපුර ළමයි ඇතුළත් කර ගන්නට උපදෙස් ලැබුණා. අද පාතාලය වැඩි වෙනකොට කුඩු වැඩි වුණා, මත්ද්‍රව්‍ය වැඩි වුණා. සමාජයේ මත්ද්‍රව්‍යයෙන් පිරීලා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් පාතාලයෙන් තොර රටක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරනවායි කියන එක තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕන. ඉදිරි මහමෙතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවක් පත්ව හොත් රටේ කොවිඩ් ජනතාවට දරුණු අනතුරකට මුහුණ පෑමට සිදුවන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තංගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගිය ජන බලවේගයෙන් ඉදිරි මහමෙතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් තංගල්ල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පහුගිය දවසක මේ පොහොට්ටුවේ දේශපාලන වැඩසටහනේ ප්‍රධානියා එතුමා මේ රජයේ අනාගතයේදී ගොවීන්ට සලකන ආකාරය ඉබේටම කටින් පිට වුණා. ඉස්සෙල්ලම කිව්ව දේ තමයි ගොවි ජනතාව ඉන්නේ මේ බොහොම
අලස ජීවිතයක් ගත කරන්න කියලා. දැන් කම්මැලි කමෙන් ඉන්න ගොවි ජනතාව කුඹුරට ගිහිල්ලා ඇට දෙකක් විසි කරලා මාස 3කට පස්සේ තමන්ගේ නිෂ්පාදනය අරගෙන නිකරුණේ කෑකෝ ගහනවලු ස්ථාවර මිලක් ලැබුණේ නැtei කියලා. එතකොට එතුමා කිව්ව මේ උසව ගෙවල් වලට මල ගෙවල් වලට විතරයි ඔය වට්ටක්ක පතෝල සපයන්නේ කියලා. මරුපතානේ 69 ලක්ෂයක් මේකද බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ ගොවි ජනතාව ඉවරටම ඉවරයි. මොකද අර වහල් හැංගීමක් තියෙන්නේ ගොවියා ගැන රටේ ජනතාව ගැන. එවන් මානසිකත්වයකින් තමයි අර ගොවියට නිග්‍රහ කරන්නේ. අන්න ඒ හැංගීම තුල මම ඔබතුමන්ලට කියන්න කැමතියි මේ දුර්දාන්ත පාලනයෙන් අපි රට මුදව ගන්නට ඕන. මේ අතර වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. යුනිසෙෆ් වාර්තාවක් එලි දක්වලා තියෙනවා මේ රටේ ජනගහන 100%කට කෑම නැහැ. මේව හැබැයි කවුරුත් එළියට පෙන්නන්නේ නැහැ. ඔක්කොම හංගගෙන ඉන්නේ. කවුරුත් මේව ගැන කතා කරන්නේ නැහැ. බයයි. කීයටවත් මේව ප්‍රවෘත්ති වල නම් දාන්නේ නැහැ. ඔක්කොම හංගගෙන ඉන්නේ. 100%කට කෑම නැහැ අපේ රටේ. මේ කෝවිඩ් ප්‍රශ්නයත් එක්ක මම තමුන්නාසලට කියන්න කැමතියි අර අතට මුදල් ලැබෙනකොට ඒව වියදම් කිරීම තුල රටේ ආර්ථිකය උඩට. ඉතින් සමහරකට විවේචනය කරන්න පුළුවන් අර අතට මුදල් දුන්නොත් මේ වරදී හැසිරීම් රටාවන් වලට ප්‍රයෝගී කර ගන්නට පුළුවන් වෙයි කිය. මම ඒකත් කියන්න කැමතියි. එසේ නොවෙන්නේ අපි මේ 20000 ලබා දෙමු. බෞද්ධම ආරක්ෂා කිරීමට නම් ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් ඇති කළ යුතු බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අද අපරට ව්‍යාපාරික ප්‍රජාව ඉන්න විශාල අවිනිශ්චිතතාවයේ අලුත් බිස්නස් එකක් පටන් ගන්න බයයි අලුත් තැනකට අත තියන්න බයයි අලුත් ආයෝජනයක් කරන්න බයයි එයි හෙට මොකක් වේවිද කියලා විශ්වාස නැහැ අවිනිශ්චිතතාවයක් හදලා තිබෙනවා අන්තිමේදී කියලා මොකද කරන්නේ තමන් 23 වෙලාව 90 වැඩේ හරියයිද කියලා බලන්න අන්තිමේදී බලන්නේ හඳහන 90 කඩේ දානක හොඳද කියලා බලන්න නව ව්‍යවසායක પરම්පරාවක් අපේ රටේ හදන්න ආර්ථිකය වැටිච්ච කිසිදු රටක මෞබිම ආරක්ෂා වෙන්නේ නැහැ සමහර අය හිතනවා රටේ නායකයා මහ පොළව ඉම්බහම මෞබිම රැකේ කියලා එහෙනම් තියෙන්නේ අපි කාට හොඳ නැකතක් බලලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන රටේ ඔක්කොම ජනය පෙරලිලා ඉබින්න එහෙම ආරක්ෂා වෙන්නේ නැහැ මෞබිම මෞබිම ආරක්ෂා වෙන්නේ කුමක් මොකද ඒ මෞබිමේ ආර්ථිකය ශක්තිමත් ආර්ථිකය බවට පරිවර්තනය කරොත් විතරයි ඒ මෞබිමේ ආරක්ෂාව රැකෙන්නේ අපි මේම කියන එක හොඳ නැහැ ඒත් ඇත්ත හිඟන රටක් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය පාරේ යනකොට අතපාන පුරවැසියන් ඉන්නවා ජීවත් වෙන්න විදියක් නැති අනේ මහත්ය පිනට යමක් දෙන්න කියලා අන්න ඒ වගේම තමයි අපේ නායක වෙනස තියෙන්නේ මොකද අරයා පාරේ අරගොල්ල ගුවනින් ගිහිල්ලා මෙයා සාමාන්‍යයෙන් අවපැහැවුණු කෙනා අරයා ඇවිල්ලා සුදු කෙනා ඉංග්‍රීසියෙන් ගිලවක කියන උත්තරයි අනේ මහත්ය පිනට යමක් දෙන්න යාචක රටක් හදුවා යාචක ආර්ථිකයක් දෙන රටකට අභිමානයක් ඉතුරු වෙනවා ආරක්ෂාවක් ඉතුරු වෙනවා ඉතුරු වෙන්නේ නැහැ 1972 වෙනකොට ලෝකයේ ඉදිරියේ යාචක රාජ්‍යයක් තමයි මේ පාලකයන් විසින් නිර්මාණය කරේ අපි නැවත මේ රට ලෝකයේ ඉදිරියේ අභිමානවත් ශ්‍රී ලංකේය ජාතියක් ලෙස ගොඩනගන බවට අපි ඔබට සාධකයක් දෙන්නට හදනවා බෙවර සමකි ජන බලවේගයෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙකුගේ ඇතුළු සමාජිකයන් 115 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව එහි මහලිකම් අකිල විරාජකාරියවස මහතා පවසනවා. අද දින රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ. අද දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර අද දින රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විමර්ශනයක් සිදුකොට සමගි ජනබලවේගයේ මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අහෝසි කර තිබෙනවා. අපේ සමහර රාජ්‍යසභා මන්ත්‍රීවරුත් ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒගොල්ලන්ගෙන් කටුතර දෙන්න කියලා ඉල්ලා සිටුවා. ඊට පස්සේ අපේ විනය කමිටුව ඒ ගැන බලලා පරීක්ෂණ කළා කණ්ඩායමකින් මේ පක්ෂය තහනම් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම එක්සත් ජාති පක්ෂෙන් ඉවත් කරලා දුන්නේ. පක්ෂයෙන් නිරපරාහ හිරලා දෙනවා. අපට හාසිර ලක් කළා කිව්වේ මෙරෝදයක් කරන්න බැහැයි කිව්ව කට්ටිය. ඒගොල්ලෝ මුසාවි ගිහිල්ලා පළවෙනි එක පෙරදිලා දෙවෙනි එක කෝටව අපීල් කියලා ඒකෙනුත් පෙරදිලා දැන් කටයුතු කිරීම තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් කරුණා කරලා මේ මහගෙදර හොඳ නැහැ කියලා එළියට ගිහිල්ලා ඉන්න අය මොකෝ මේ අලියගේ නැට්ටේ ඉල්ල දුවන්න හදන දැන් ඉතින් මෙතන අවශ්‍ය නැහැ එතන වැඩේ කරන්න. ඉතින් මෙහින් ඩොන්නේ නැහැ නේ. දැන් එක්සත් ජාතික පක්ෂය පිරිසුදු වෙලා ගමන් කරනවා.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. සජ්ජාතික පක්ෂය හැරගිය තමගේ ජන බලවේගයෙන් සමාජිකත්වය ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. 102 දෙනාගෙන් මේ වෙනකොට අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී 54 දෙනෙක්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න තීරණය කරනු ලැබුවා. අනිත් සමාජිකයන්ගේ විනය විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සමාජිකයන්ගේ තා ඉක්මනින් සමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රී වරුන් 61 දෙනෙක්ගේ සමාජිකත්වයේ අහෝසි කරනු ලැබුවා. ඒ අනුව උන්ට මන්ත්‍රී ධූර අහෝසි වෙනවා ඉදිරි කාලයේදී. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරු 200කගේ පමණ සමාජිකත්වයේ අහෝසි කරන්න මේ දිනවල විමර්ශන කටයුතු සිදු වෙමින් පවතිනවා. උන්ට මන්ත්‍රී ධූර අහෝසි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවට අපි අලුත් පක්ෂයට හිත ඇති අලුත් කණ්ඩායමක් පත් කරනවා ඉදිරි දිනවල. අපි හොඳට කල් අරගෙන ඉඩ දීලා කාලය දීලා එනවනම් එන්න අවස්ථා ඔක්කොම දීලා තමයි අවසානයේ මේ තීන්දුව తీරණය ගත්තේ. හෙට ඉදිරිපත් කරන්නම් අපි 54 දෙනාගේ නාම ලේඛනය සහ ඊටු ඔක්කොම හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ මං එකක්වත් දැන් දෙන්නේ නෑ. හෙට උදේ ලිපිය අස්සම් කරලා යවුවට පස්සේ තමයි විධිමත්ව ඒ කවුද ඉවත් කරන්න කියලා තීරණය කරන්නේ නම් වශයෙන්. මේ අතර සමගි ජන බලවේගයට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ එළමෙන මහමැති නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පෝද ක්‍රියාවට නංවා තිබෙන බවත් එය ඔහුගේ සුපුරුදු දේශපාලනයේම දිගුවක් බවයි. එමෙන්ම ඉතිහාසයේ පුරාම පක්ෂයේ නායකින් ක්‍රියාකාරකින් සහ සමාජිකින් සිය ගණනක් පක්ෂයෙන් ඉවත් කිරීමට නිරපා හැරීමට හෝ පක්ෂය හැර යාමට සලස්වමින් තමාගේ සහ තම මිතුරන්ගේ නායකත්වය රැක ගැනීමට කටයුතු කළ වික්‍රමසිංහ මහතා අදවන විට පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට ඍජුවම දායක වී සිටින බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. එමෙන්ම සමගි ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවට තරඟවා දෙන මන්ත්‍රී වරුන් 54 දෙනාගේ සහ පළාත් පාලන නියෝජිතින් පිරිසගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීම ආණ්ඩුව සමගගත් ඩීල් දේශපාලනයේ යලි තහවුරු කිරීමක් බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මීට එරෙහිව ජනතාව අගෝස්තු මස 5 වනදා නිසි පිළිතුරක් ලබා දෙනු ඇති බවයි සමගි ජන බලවේගය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. රටේ ජනතාවගේ මතය තමයි මේ රජය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ හරියට ඇඳිර නීතිය දාන ක්‍රියාවලිය පමණයි. ජනතාව අතරමං කරන්න ගියපු එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි තව අතරමං වෙලා ඉන්නේ. මේ දේශපාලන පක්ෂ දෙකේම බරපතල විදියට අර්බුද මුලින් ඉඳන්ම තිබ්බා. ඒ අර්බුද විසඳ ගන්න බැරුව තමයි අද මේ පක්ෂවල නායකයන් සහ ප්‍රතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් කටයුතු කරන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අටට වැඩිලා හයෙන් පහක් වාර්තා කරපු රජයක්. ඒක නිසා පතුරක් ගැලවිලා ගියා කියලා පක්ෂයට මුකුත් වෙන්නේ නැහැ. අලියයි දුරකතනයයි අතරේ දැන් ඉතාමත්ම දවන්ත සරණක් බවට පත් වෙලා තියෙනවා. අල්ලගත්තයි කියලා වැඩක් වෙන්නේ නැහැ. සිරිකොත ගොඩනැගිල්ල තියෙයි. සිරිකොතේ ඉන්න අලිය වයවන්න වෙනවා පින්නවලට. සිරිකොත කියන්නේ බූදලයක් නෙමෙයි. අපි ඉස්සරහට සිරිකොතයි අලිය ලකුණයි දෙකම ගන්නවා. ඒක තමයි අපේ එකම ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. කිසිම දවසක එක්සත් ජාතික පක්ෂයට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රයෝ. වජිරේකට දක්ෂයි. දෙවින්න මැදම රාත්‍රී 12න් පස්සේ සීලු සෙල්ලම් ඉවරයි. යන කට්ටිය යනවා, ඉන්න කට්ටිය ඉන්නවා. හැබැයි අපි ඕන දෙයකට ඔට්ටුයි. දැන් එදා තැපැල් ඡන්දේ වගේ නෙවෙයි මේ සැරේ තැපැල් ඡන්දේ හුඟක් වෙනස් වෙලා. රණසිංහ ප්‍රේමදාස කියන මේ රටේ පීඩිත පන්තිය වෙනුවෙන් දුක් විඳ ජීවිත පූජා කරපු නායකයාගේ පුතා අපේ දැන් නායකයා. මේ බොරුවට නම් රැවටෙන්න එපා. ඔය එන්නේ හොඳකට නම් නෙවෙයි. 2015 මහින්ද මහත්තයා කරපු දේ තමයි ඔය කරන්නේ 2025 ගෝට අපේ මහත්තයා. බා රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනතාවත් එක්ක එකතු වෙලා අර කිහිල්ලෙන් ඇනලා ටොක්කා කරලා බඩමිරි කරන චරිතයක් නේ. එතුමා ආර්ථික විශේෂඥයෙක්. ඒ වගේම එතුමා රට ගැන හිතන මිනිහ. ආන්දෝලනාත්මක කතා බහ සිදු වෙනවා. මත්ගුඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආයෙනදම් පස්සේ පිහිටුවන රජයක ප්‍රමුඛතම කාර්යය මේ මත්ව දුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීම. දැන් පරාජය පෙනිපෙනි දැන් කියන්න දෙයක් නැතුව දැන් කුඩු පාතාලය ගැන කතා කරනවා. දැන් මේ කොරෝනා වසංගතය ආපු දවස් ඉඳන් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන මේ වාහන ලීසින්ග් ප්‍රශ්නේ. අපි යෝජනා කළා වාහන ලීසින්ග් එක අවසන් වෙන කාලයෙන් පස්සේ මාස 6ක් දෙන්න ඒගලන්ට ගෙවන්න. මේක අය කරගන්න එපා කියලා. කතාව විතරයි වැඩ නැති ආණ්ඩුවක්. කරඳ නල්ලාචිල எந்த வேலையும் நடக்கல இதெல்லாம் தீர்க்க முடியும்னா அது வந்து மஹிந்த ராஜபக்சம் கோதாபய ராஜபக்ச அவர்கள் தலைமையில் தான் பண்ண முடியும் ආගම් ජාති අනුව පක්ෂ නිර්මාණය කරන්නේ නැතුව සීලොම දෙනා පොදු පක්ෂ විදියට ඇදිලා කටයුතු කරනවා නම් මං හිතනවා මේ රටේ තියෙන ජාතික සමගියට ඉතාමත් හොඳ ලක්ෂණයක් වෙයි. ¶¶
එත්සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා යලිතම මෙම රාත්‍රියේ 9:35ට ඔබට සුබසන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න